ආයුබෝවන් වලට සුබ දවසක් බක්පුර පුන් පෝ දිනේ අද ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට උතුම් පින්බර බක්පුන් පෝ දිනයක් වේවා කියලා මම අද වීඩියෝ එක පටන් ගන්නවා. ඉතින් අද මම වීඩියෝ එකෙන් කරන්න යන්නේ ගොඩාක් රස කෑමක්. මම නම් කන්න ආසම කැවිලි වර්ගයක් රුලන් අලුවා කියන රුලන් ටොෆී කියන ඉතින් රුලන් කෑලි කියලා අපි කඩෙන් කන්නේ. ඒව තමයි අද මම හදන්න යන්නේ. ඉතින් ඔයාලට වරදින්නේ නැතුව නියම විදිහටම හදාගන්න විදිහ මම ඔයාලට පෙන්නනවා. ආ ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන් හිටියොත් එහෙම ඔයාලටත් මේ වගේ රසම රස රුලන් කෑලි හදාගන්න පුළුවන්. ඉතින් මම හරියටම ගන්න ප්‍රමාණවල් ඒ වගේම මේක හදාගන්න පදම හරියටම ගන්න විදිය ඔයාලට කියලා දෙනවා. ඉතින් ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන්, වරදින්නේ නැහැ, හයි වෙන්නේ නැහැ, කලබල වෙලා හයිවේ කියලා වද වෙන්න ඕන නැහැ. හිමීට මේක තුනී කරලා ලස්සනට කෑලි කපා ගන්න පුළුවන්. කඩේවටත් වඩා රසයි, ඇත්තටම ගොඩක්ම රසයි. ඉතින් අපි හැමෝම දැන් වීඩියෝ එක බලන්න. මම මෙතන අරගත්ත රුලන් ග්‍රෑම් 250ක්. ඉතින් රුලන් ග්‍රෑම් 250 මේ විදිහට පීරිස්කෝප් වලට දාගත්තාම දෙකක් තියෙනවා මේ ප්‍රමාණයට. ඉතින් ඔයාලා කිරලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ගාන්ට ගන්න පුළුවන්. ස්කේල් එකක් නැත්තම් මේ විදිහට අරගන්න කෝප්ප වලට. ඒ වගේම මම අරන් තියෙනවා සීනි. සීනි හරියටම ගත්තා මම ග්‍රෑම් 200ක්. ග්‍රෑම් 200ක් කියන්නේ මේ විදිහට පුරවලා කෝප්පෙන් එකක් හොඳටම පුරවලා, ඒ වගේම පොල් ගත්ත ග්‍රෑම් 150ක්. ඉතින් පොල් ග්‍රෑම් 150 කියන්නේ හොඳටම පිරිසි අඬු කෝප්පෙට පුරවන්න ඕන. තද කර කර පුරවලා උපරිම පුරවලා ගත්තාම 150ක් තමයි ආවේ. ඉතින් මේ ටික තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව ඔයාලා ගෙදර තියෙනවා නම් වැල්ලා ටිකක්, ඒ වගේම බටර් හරි මාගරින් හරි ටිකක් තියෙනවා නම් මේසෙන්දක් විතර අරගන්න තව ලුණු චුට්ටක් ඕන වෙනවා. ඉතින් දැන් බලමු හදන්නේ කොහොමද කියලා. හදන්න කලින් දාන තැන සූදානම් කරගන්න ඕනේ. මම මේ තැටියට තෙල් ටිකක් ගාලා මේ දිරල හැටි කරගන්නවා. මම තාච්චියක් ලිපේ තියලා ඒකට රුලන් ටික දාගෙන දැන් බෙද ගන්නවා. ඉතින් මේ රුලන් ටික හොඳට සුවඳ එනවා බෙදෙනකොට. දුඹුරු පාට කරගන්න එපා. විනාඩි 6ක් 7ක් මේක සාමාන්‍ය ගින්නෙන් බෙද ගන්න ඕනේ. ඉතින් රුලන් බෙදුණා කියලා ගොඩක් වෙනස් පාටක් කියන්නේ නැහැ. තිබුණ විදියම තමයි. ඔයාලට හොඳ රසණයක් දැනෙනවා, ඒ වගේම හොඳ සුවඳක් එනවා රුලන් බෙදෙනකොට. ඊට පස්සේ මම ඒක අයින් කරගත්තා. අයින් කරගෙන පොල් ටිකත් බෙද ගන්න ඕනේ. පොල් ටික ඔයාලා ටිකක් හීනිවට ගා ගන්න. ඉතින් පොල් ග්‍රෑම් 150ක් මෙතන තියෙනවා. මම ඒ ටිකත් බෙද ගන්නවා. පොල් ටිකත් ගොඩක් දුඹුරු පාට කරගන්න එපා. මේ තියෙන තෙත ගතිය නැති වෙනකම් බෙද ගත්තම හරි. දැන් ඒ වැඩෙත් හරි මම පොල් ටිකත් අයින් කරගන්නවා. ඊට පස්සේ මම හදාගන්න භාජනය තමයි ලිපේ තියාගත්තේ. ලිපේ තියාගෙන කැරමල් එකක් හදාගන්න ඕනේ. මම සීනි මේසෙ හැඳි 3ක් දාගන්නවා. ඉතින් අරගත්ත සීනි ග්‍රෑම් 200 නම් සීනි ගන්න එපා. ඔයාල වෙනම සීනි මේසෙ හැඳි 3ක් තමයි දාගන්න ඕනේ. මොකද නැත්තම් ඒකට සීනි මදි වෙයි. වෙනම මම සීනි මේසෙ හැඳි 3ක් දාලා මේක මේ විදිහට කර කරගෙන කැරමල් එකක් හදාගන්නවා. ඔයාල මම මේ කියන විදිහටම හදලා බලන්න, වරදින්නේ නැහැ එතකොට. ඉතින් විනාඩි 2ක් 3ක් තියෙනකොට මදගින්නේ මේ විදිහට ඉබේම මේක කැරමල් එක හැදෙනවා. වතුර දාන්නේ නැහැ ඉස්සෙල්ලම. ලස්සන වලට අවශ්‍ය පාට ආවට පස්සේ මම වතුර එකතු කරනවා හරියටම පීරිසි අඬු කෝප්පෙන් එකක්. සීනි ගත්ත කෝප්පෙන්ම ඒ ප්‍රමාණයටම වතුර ටිකක් එකතු කරනවා. ඉතින් උතුරන වතුර එකතු කරගන්න තියෙනවා නම් කැරමල් එක ටක් ගාලා ගල් වෙන්නේ නැතුව දිය වෙනවා. ඊට පස්සේ එක ටිකක් උතුරනකොට මම සීනි ග්‍රෑම් 200 දාගන්නවා. දාලා මේක හොඳට දිය කරගන්න ඕනේ. දිය කරලා මේක උතුරව ගන්න ඕනේ. ඉතින් නූල් ඇදෙන පදම වෙනකන් ගොඩාක් උකු වෙනකන් මේක උණු කරගන්න ඕන නැහැ. මම ඔයාලට කියන්නම් උණු කරගන්න ඕනේ ප්‍රමාණය. ඉතින් දැන් සීනි පැණි කොහොඳට උතුරනවා. ඔයාලා හැන්දට අරගෙන මේ විදිහට බලන්න. හිමීට හිමීට වැටෙනවාද කියලා එකපාරට වතුර වගේ වැක්කරෙන්නේ නැතුව මේ විදිහට හිමීට හිමීට වැටෙනවාද කියලා අමාරුවෙන් අමාරුවෙන් වගේ මේ විදිහට බින්දු බින්දු වැටෙනවා නම් තමයි පදම හරි. නූල් ඇදෙනකන් ඉන්න එපා. එහෙම නූල් ඇදෙනකන් ආවොත් එහෙම වල වතුර ටිකක් දාලා තව මේක සාන්ද්‍රණය අඩු කරගන්න. මොකද කළු ගල් වෙයි නැත්තම් රුලන් කෑලි අපේ. ඉතින් අන්තිම බින්දුව ටක් ගාලා වැටෙන්නේ නැතුව තියෙනවා නම් මේක තමයි පදම. ඉතින් ඊට පස්සේ මම ඒකට පොල් ටික එකතු කරගෙන උතුරව ගන්නවා. මම ලුණුත් එකතු කරා. ඒ වගේම වැනිලා තේ හැන්දකුත් එකතු කරා. ඉතින් වැනිලා ටිකක් දාගන්න තියෙනවා නම් ගොඩක් රසයි. වැනිලා පුරවලා තේ හැන්දක් මම දාගත්තා. ඊට පස්සේ මේක චුට්ටක් වෙලා විනාඩි 2ක් 3ක් හොඳට හැඳි ගගා පොල් ටික පැණිවල මලව ගන්න ඕනේ.
ඉතින් ඔයාලා මතක තියාගන්න මේක සාමාන්‍ය පැණි පොල් වගේ ඩ්‍රයි ගතියට හදාගන්න එපා මේ වගේ දිය ගතියක් තියෙන්න ඕන රුලන් දාන්න කලින් රුලන් ටික දාන්න ඕන මේ දිය ගතියත් එක්කමයි ඊට පස්සේ විනාඩි 4ක් විතර ගියාට පස්සේ මම රුලන් ටික එකතු කරනවා දැන් ලිප ඩිංගක් අඩු කරගන්න ඕනේ එකතු කරලා මේක හොඳට පැණි පොල් වල දවටගෙන මේක නියම පදමට හදාගන්න මේ විදිහට හොඳට එකතු කරනකොට ටික වෙලාවක් යනකොට ඔයාලට තේරෙනවා මේක නිකන් තලපයක් වගේ එකතු වෙනවා. ඒ කියන්නේ කිසිම ඒ කියන්නේ ලිහිල් වෙලා යන්නේ නැති ප්‍රමාණයක් එනවා. ඉතින් ඔයාලට මේ වෙලාවේ පුළුවන් මාගරින් ටිකක් හරි බටර් ටිකක් හරි එකතු කරන්න. මේ සැහැන්දක් මම එකතු කරගත්තා. ඉතින් තව ටිකක් මේක මේ විදිහට හොඳට හැඳි ගන්න. මේ විදිහට එකතු කරලා අර මං කිව්වා වගේ තලපයක් වගේ හැදෙන වෙලාවක් එනවා දෙපැත්ත ටිකක් ඇලෙන ගතිය අඩු වෙලා නිකන් එකතු කරපුවාම ගුලියක් වගේ වෙන වෙලාවක් එනවා මේ තියෙන්නේ මෙහෙම මේකේ ගාපුවාම නිකන් ගුලියක් වගේ වෙනවා ඉතින් ඒ වෙලාවට අපි මේක අයින් කරගත්තම හරි ඒක තමයි පදම ඊට පස්සේ මම තෙල් ගාගත්ත තැටියට දාගන්නවා දාලා හොඳට තුනි කරගන්න එක පාට ගල් වෙන්නේ නැහැ කලබල වෙන්න ඕනේ නැහැ ඒ වුණාට වැඩි වෙලා තියන තුට අක් ගාලා තුනි කරගන්න ඊට පස්සේ මේ විදිහට දාගෙන ඔයාලට කෙසෙල් කොලයක් ගත්තොත් ගොඩක් ලේසියි මමත් කෙසෙල් කොල කෑල්ලක් අරගෙන ඒකේ පොල් තෙල් ටිකක් ගාගත්තා ගාගෙන එක ප්‍රමාණයට එනකම් මේ විදිහට තුනි කරගන්න ඕනේ ලස්සනට අපිට හදාගන්න පුළුවන් ඉතින් බලන්න ඔයාලට වරදින්නේ නැහැ මේ විදිහටම හදාගත්තොත් ඊට පස්සේ මම මේ විදිහට ලස්සන තුනි කරගත්තා ඉතින් ටිකක් වෙලා මේක නිවෙන්න තියන්න ඕනේ කැලිවෙන් කරගන්න ඊට කලින් අපි පිහියෙන් යටට කපා ගන්න ඕනේ ඒ කියන්නේ ඉරි ඇඳගෙන කපා ගන්න ඕනේ මොකද මේක ටිකක් ගල් වුණොත් එහෙම අපිට වෙන් කරගන්න අමාරු වෙනවා ඒ හින්දා මේ විදිහට මම පිහියෙන් වෙන් කරගත්තා ඉතින් දැන් නිවිලා තියෙන්නේ. පැය භාගයක් විතර මන් තියුවා තියලා දැන් වෙන් කරගන්නවා. ඉතින් බලන්න ෂොක් එකට අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක හයි වෙලා දැන් තියෙන්නේ. ගොඩක් ලිහිල් උනත් හොඳ නැහැ. ඒ වගේම තමයි ගොඩාක් හයි උනත් කන්න බෑ. ඉතින් ඔයාලත් හදලා බලන්න ඇත්තටම අවුරුද්දට හදන්න පුළුවන් නියමම රසම කෑමක්. ඒ වගේම ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්. ඉතින් මම නම් ආසම කෑමක්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් බලලා ලයික් එකක් දාලා අදහසක් ලියන්න. ඒ වගේම subscribe කරපු නැති එක්ක නම් subscribe එකක් දාලා එකතු වෙන්න. ඔයාලට සුබ දවසක් නිරෝගී දිවියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.